රංචන බල අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ විවෘත කිරීමටද දිලිප් ජාවීර මහතා එක් වුණා. ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් එන්ට්‍රසෝල්. සියලුම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට දැනට තියෙන ප්‍රධාන ධාරාවේ පක්ෂ තුනට ලැබෙන ප්‍රතිශතයට සාපේක්ෂව 40% තාමත් වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන බව තමයි කියන්නේ. මේ වෙනත් අපේක්ෂකයා වෙනස් තරුව හැටියටයි අපි සැලකන්නේ. ඉතින් වඩා අවස්ථාවක් තියෙන්නේ අද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඒ වෙනස් අපේක්ෂකයෙකුට ඒ වෙනස් වැඩපිළිවෙල ඉදිරිපත් කළ තියෙන්නේ. අපි තාරුණ්‍ය ඉන්නේ අද අපිත් එක්ක. තාරුණ්‍යට තේරෙනවා සාධාරණ වෙනසක් සමාජයේ ඇති කරගත යුතුයි ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා ඔවුන් දන්නවා ඉදිරිපත්වන අනික් අපේක්ෂකයන් හතර දෙනාම ලංකාවේ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරු. මේ ඇමතිවරු ගොන්නත් එක්ක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද ජනතාව ඉල්ලා සිටියේ, විශේෂම තාරුණ්‍ය ඉල්ලා සිටියේ මෙන්න මේ වෙනස. ඉතින් වෙනසක් තියෙන පුද්ගලෙක්, වෙනසක් තියෙන වැඩපිළිවෙලක්, වෙනසක් තියෙන සංනිවේදන ක්‍රියාදාමයක්, නිර්මාණශීලී ප්‍රවේශයක් ඔවුන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒක තියෙන අපි ගාව. ඒ නිසා තාරුණ්‍ය අපිත් එක්කයි කියලා අපි විශ්වාස කරන්නේ. අපේ සම්පූර්ණ දේශපාලන භාවිතයම වෙනස්. අපිත් එක්ක එකතු වුණු ඔක්කොම අපිත් එක්ක එකතු වුණේ මේ ජාතිකත්ව දේශපාලනය හා නිර්මල වාමවාදී දේශපාලනය කියන පදනම මත. අපි සැලුන්දරක් ඇරියේ ඕනම මන්ත්‍රීවරයෙකුට එක්ක එකතු වෙලා සර්වජන බලය හදන්න එහෙම අරින්න බලාපොරොත්තුකුත් නැහැ. මට පේන විදිහට පෞද්ගලිකව අපේ නිරීක්ෂණය පොදු නිරීක්ෂණය වෙන විදිහටත් අපිට පේන්නේ ඒ උඩ වෙන වෙනස, එහෙට පැනීම මෙහෙට පැනීම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ පණින විගසට ජනතාව ඒ නායකයින් සමග වෙනස් වෙලා නැති බවයි අපිට පේන්නේ. ඒක නිසාම තමයි මේ තවමත් තීරණයක් නොගත්තායි කියන ප්‍රතිශතය වැඩි වෙන්නේ. ඇත්තටම හරිනම් ඒක වෙන්න තිබුණේ අඩු වෙන්න. එහෙම වෙන්නේ නැහැ. මොකද ඔවුන් කලකිරලා තිනවා. මොකද ඔවුන් අද උදව් කරන කඳවුරේ ඉඳලා සහාත්පසිම වෙනස් කඳවුරකට හෙට උදව් කරනවා. මෙන්න මේ දේශපාලනේ ප්‍රතික්ෂේප කරන්නයි කියලා තමයි විශේෂයෙන්ම මේ රටේ තාරුණ්‍ය සහ දැනුවත් ජනතාව ඉල්ලා සිටින්නේ. නෑ, සරලව 13 බලාත්මක කිරීම, ඉඩම් බලතල දීම, පොලිස් බලතල දීම, උතුරට ආදරේ, ඒ උතුරේ තාරුණ්‍ය, අවංක උතුරේ ද්‍රවිඩ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඒක ඔය කියපු අපේක්ෂකයා නින්දෙන් ඇහැරුණා වගේ ඇවිල්ලා කියලා තිනවා. ඔහුට කියන්න දෙයක් නෑ. අපේ සමස්ත කඳවුරම මේ මෙවැනි බාල බලාත්මක කිරීම වලට විරුද්ධව හිටි කඳවුරක්. දැන් ඔහු ඒ කඳවුර පාවල දීලා ගිහිල්ලා ඒ කඳවුර මුක්කුවක් ගහලා මුක්කුව කඩාගෙන වැටෙනකොට දැන් ඇවිල්ලා එක සැරේට 13 දෙන්නේ නැහැ කියලා ඒක බොරුවක් කියලා මිනිසුන්ට තේරෙනවනි. 13 නෙමෙයි 130ක් දෙන්න පුළුවන් අපේක්ෂකෙක් තමයි ඔය. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.